අයිබෝවන් දුවේ පුතේ මම අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ට නිතරම එන ඒ වගේම දරුවන් ඉතාම අපහසු විසඳන ගණන් වර්ගයක් තමයි එකපත්‍රයේ එන මේ ගණක ආශ්‍රිත ගැටලු ගොඩක් දරුවෝ මේ වගේ වෙලාවට කරන්නේ කඩදාසියක ගණකයක් හදාගෙන ඕක කරකවනවා මට මතකයි ඉස්සර කාලේ දරුවෝ අපි ශිෂ්‍යත් යන කරන කාලේ අපි ඕක කරේ කොහමද මකන කෑල්ලක් අරගෙන මකන කෑල්ලේ ලියාගෙන අපි හරවලා බලනවා අපි බලමු මේ වගේ ගණන් ගැටලුවක් ආවොත් දරුවෝ කොහොමද අපි විසඳන්නේ කියලා තව පුංචි දෙයක් ඔබට කියන්න තියෙනවා මේ ගණක ආශ්‍රිත ගැටලු ටිකක් සංකීර්ණ ගැටලුකුත් එනවා නමුත් මම අද දවසේ ඔබට ගණක වලින් එන එක ගණන් වර්ගයක් පමණක් විසඳලා ඔබට ඉදිරියේදී මම අනිත් ගණන් වර්ග ටිකත් කියලා දෙන්නම් අපි බලමු ගණක ආශ්‍රිත වෙන පළවෙනි ගණන් ගැටලුව විසඳන්නේ කොහොමද කියලා දරුවනේ බලන්න පළවෙනි එකේ පේනවා RTS ඔබ දන්නවා ගණකයක මුහුණක් තියෙනවා හයක් එහෙනම් මේ දීලා තියෙන මුහුණක් තුනට අමතරව අනිත් මුහුණ තුනේ වෙන අක්ෂර තුනක් තිබිය යුතුමයි බලන්න මෙන්න TUS UTW එහෙනම් මීට නොපෙනෙන විරුද්ධ පැත්ත ගැන තමයි ඔබෙන් අහන්නේ බලන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් R-ට විරුද්ධ අපි එහෙම නැත්තම් කියනවා R අක්ෂරයට විරුද්ධ අක්ෂරේ බලන්න R අක්ෂරේ කොතනද තියෙන්නේ මෙන්න R අක්ෂරයේ හිමි ගණකය එහෙනම් අපි අර දීලා තියෙන අක්ෂරය අනුව තමයි ගණක තෝරගන්නේ එහෙනම් R අක්ෂරය දුන්නාම අපි කරන්නේ R අක්ෂරයට ළඟින්ම ඉන්න ගණකය මෙයානේ මෙන්න මෙයාගේ අතර සැසඳීමක් අපි කරන්න ඕනේ දරුවෝ බලමු එහෙනම් මෙතන S අකුර තියෙනවා ඔබට පේනවා මෙතනත් S අකුර තියෙනවා එහෙම නේද මෙතන බලන්න T අකුර තියෙනවා මෙතනත් T අකුර තියෙනවා එතකොට S අකුරට X S අකුර තියෙනවා T අකුරට T අකුර තියෙනවා එහෙනම් ඔබට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණා මොකද්ද දරුවෝ R අකුරට විරුද්ධ අකුර එහෙනම් කවුද R අකුරට විරුද්ධ අකුර U අක්ෂරය ඔන්න ඔබට පළවෙනි එක විසඳ ගන්න පුළුවන් අපි බලමු අනිත් ප්‍රශ්නේ W අක්ෂරයට විරුද්ධ කොතනද දැන් W අක්ෂරය තියෙන්නේ W අක්ෂරය තියෙන්නේ මෙතන එහෙනම් අපිට මෙයයි මෙයා අතර නෙවෙයි මෙයයි මෙයයි අතර නේද අපිට තියෙන සසඳන් අපි බලමු මෙතන තියෙනවා මොකද්ද U අකුර අපි මේකේ ත්‍රවුම් කරපු නිසා අපි වෙනස් කරලා ගමු මෙතනත් U අකුර තියෙනවා නේද එතකොට මෙතනත් තියෙනවා U අකුර ඔබට විවිධ සංකේත ගන්න පුළුවන් මේ වෙලාවේ මෙතන T අකුරක් තියෙනවා එතකොට මෙතන T අකුරක් තියෙනවා එහෙනම් ඔන්න බලන්න මොකක්ද අපෙන් ප්‍රශ්නේ අහනවා W ට විරුද්ධ මෙන් W අකුරට විරුද්ධ කවුද අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ S අකුර බලන්න හරිම සරල විදියට අපිට ඒ ගණන් ගැටලුව විසඳන්න පුළුවන් අපි බලමු මේ වගේම තව ගණන් ගානක් මම දෙන්නම් ඔබට පුළුවන් ද බලන්න ඔබ මේ වගේ ගණක කැට තුනක් ඇඳගන්න ගණක කැට තුනක් ඇඳලා ඔබට මම දෙන්නම් දරුවනේ ඔබ දන්නවා මේ වගේ දේවල් ඇඳගන්න ඔන්න බලන්න සංකේත ටික දාගන්න මෙන්න මෙහෙම අපි දාමු දැන් ඉස්සලා ඉංග්‍රීසි අකුරුනේ ගත්තේ දැන් අපි ගමු ගණිතේ සංඛ්‍යා ටිකක් ඉලක්කම් ටිකක් ගමු 7 5 4 දාගන්න පළවෙනි ගණකයට 7 5 4 දෙවෙනි එකට දාගන්න 4 7 6 දාගන්න දෙවෙනි එකට දැම්මේ මොකද්ද 4 7 6 තුන්වෙනි එකට දාගන්න 2 6 7 ඔබ දාගෙන මං හිතන්නේ මේ වෙන්නේ අමන්න ප්‍රශ්න ටික දෙන්නම් මෙන්න පළවෙනි එක 5ට විරුද්ධ ඔන්න පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය 4ට විරුද්ධ ඔබ කොහොමද මේ ගාන දැන් හදන්නේ සැසඳීමක් කරන්න පුළුවන් බලමු අපි සැසඳන්නේ කොහොමද කියලා මෙන්න බලන්න 5ට විරුද්ධ අපි බලනවා 5 තියෙන්නේ මෙන්න මේ ගණකේ බලන්න මේ ගණකයේ දෙකේම තියෙන ඒවා ටික අපි හොයාගන්න අපි කපමු මෙන්න බලන්න 4ට 4 කැපුවා හරි නේද 7ට මේකෙත් 7 තියෙනවා 7ට 7 කැපුවා එහෙනම්
පහට විරුද්ධ කවුද දරුවෝ පහට විරුද්ධ මෙන්න පහට විරුද්ධ කවුද 6 හරි සරලයි දැන් බලන්න 4ට විරුද්ධ බලමු 4ට විරුද්ධ කවුද ඉන්නේ කියලා මෙන්න බලන්න මේ ගණකේ බලමු සසනීමක් කරලා මෙතන 7 තියෙනවා මෙතනත් 7 තියෙනවා හරි නේද මෙතන 6 තියෙනවා මෙතනත් 6 තියෙනවා එහෙනම් මෙන්න 4ට විරුද්ධ කවුද ඉන්නේ 2 4ට විරුද්ධ මොකද්ද එහෙනම් ඉලක්කම 2 ඔබට මේ වගේ සැසඳීම් කරලා මේ ගණන් ගණක ගැටලුව විසඳන්න පුළුවන් මේ වගේ ගණක ගැටලුවල පුතේ තවත් ගැටලු තියෙනවා මම ඉදිරියේදී ගණන් ගැටලු විසඳන්නම් ඔබ මේ වගේ ගණන් ගැටලු හදන්න මගෙත් එක්ක සම්බන්ධ වෙන්න මගේ channel එකට subscribe වෙන්න ඔබ හැම දිනාටම ජය වේවා ආයුබෝවන්